ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ යක්කල අබේසේකරාරාම විහාරවාසී පූජ්‍යපාද ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් කැන්දල් යද්ද පාලුව විනීතා ආරාමේ ප්‍රභාත්‍රී සෙල් මාතාව බත්තරමුල්ලා කුරේගොඩ ශිරන්ති දහනායක මැතිනිය සමග රඹුක්කන මෙරිහා ගොඩ JMT බණ්ඩාර මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා සදහවතුනි ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරමෙරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
යේ ධම්මා හේතුප්පභවා තේ සංහේතුං තතාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝති. අතිගෞරවනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේ හැම දිනාගේ සූදානම ලෝතුරා මාමෑණි බුදු පියාණන් වහන්සේ ලෝසත්‍රයාට පතල මහ කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ඊටාම වූ කෙටි වේලාවකදී යම් ප්‍රමාණයක් තේරුම් ගන්නට ජීවිතය හදා ගන්නට. පින්වත්නි, ලෝතුරා බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා අපිට මේ උතුම් වූ ධර්මය දේශනා කරන්නට යෙදුන බුද්ධත්වයෙන් පසුව. ඒ ධර්මය අපි හැම දිනාම අහනවා, ඒ වගේමයි ඒ ධර්මය හිත තුල ගොඩනගාගෙන තැම්පත් කරගන්නවා, ඒ විදියට ජීවිතය පවත්වාගෙන යන්නට උත්සුක වෙනවා. මේ පින්වත් හැම දිනාම ධර්මයට කැමති, පිනට කැමති, කුසලයට කැමති අය. පිනට කුසලයට කැමති, ධර්මයට කැමති ඔබ හැම දෙනා මේ සමාජය තුල ජීවත් වෙන්නේ බොහොමත්ම හොඳ යහපත් ආකාරයකට කියන වග ඔබ හැම දෙනාටම ඔබ හැම දෙනාගේ ජීවිත දිහා ආපස්සට හැරිලා බලනකොට තේරෙනවා ඇති, පැහැදිලි වෙනවා ඇති. පින්වත්නි, අද මම මාතෘකා වශයෙන් තබාගත් දේශනාව ගාථාව ඔබ ඊටාම හොඳට අහලා පුරුදු ගාථාවක්. ඔබ දන්නවා පස්වග තවුසන්ගෙන් තරුණම තාපසයන් වහන්සේ හැටියට හිටියේ අස්සජි හාමුදුරුව, කොණ්ඩඤ්ඤ හාමුදුරුව වැඩිහිටි හාමුදුරුව හැටියටත්, ඊළඟට අවසානයට අස්සජි හාමුදුරුව තරුණම ලාබාලම කෙනා හැටියටත් හිටිය බව දන්නවා. මේ ගාථාව දේශනා කොට වදාරන්නේ අස්සජි හාමුදුරුව උපතිස්ස කෝලිත දෙදෙනාට. ඒ අතරිනුත් උපතිස්ස පිරිවැජියාට, එහෙම නැත්නම් ඔබ හැම දිනාම දන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ ගාථාව පැහැදිලි කරන්නේ, දේශනා කරන්නේ. ඒ වගේමයි ඊට පස්සේ උපතිස්ස තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේ වෙතින් අහන්නට ඉදිච්ච මේ ගාථාව යාළුවාට උන් පොරොන්දුව මත ගිහිල්ලා ඔහුට කියනකොට ඔහුත් සෝවාන් වුණා. එතකොට උපතිස්සත් සෝවාන් වෙලා. පින්වත්නි, මේ කාරණා දෙකත් මේ ගාථාවත් පිළිබඳව අපි ටිකක් ගැඹුරෙන් අධ්‍යනයක් කරලා බලමු. ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ හැම ඉගැන්වීමක අන්තර්ගත වෙන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අන්තර්ගත වෙනවා. ඒ වගේමයි ධර්මය තුල අපි අවසාන නිෂ්ඨාව හැටියට සලකන දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය අන්තර්ගත වෙනවා. ඒ ගැඹුරෙන් බලනකොට තමයි තේරෙන්නේ. පින්වත්නි, ඔබ ලෞතරා බුදුහාමුදුරුව එදා වැඩ හිටපු සමයේ ධර්මය දේශනා කිරීම පිළිබඳව එදා සමාජයත් එක්ක සංසන්දනය කරලා සමහර කාරණා අපිට තේරුම් ගන්නකොට මනාව පැහැදිලි වෙනවා. ඒ සමාජයේ ජීවත් වෙච්ච අය කොයිතරම් උගත්, බුද්ධිමත් දාර්ශනිකයන්ද, ඒ වගේමයි අධ්‍යාත්මය සුවපත් කරගන්නට විමුක්තිය වෙනුවෙන් කොයිතරම් කැප වෙච්ච අය එදා සමාජයේ බොහෝ පිරිසක් හිටියද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්. පින්වත්, ඔබ කල්පනා කරන්නට ඕන ලෞතරා බුදුහාමුදුරුවන්ගේ මේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා හිටපු මහරහතන් වහන්සේ නමක් තමයි අස්සජි හාමුදුරුව. අස්සජි හාමුදුරුව හමු වුණාම උපතිස්ස පිරිවැජියට කෙටියෙන් තමයි ධර්මය දේශනා කරන්නේ. එහෙම නැත්නම් මම දන්නා වූ ප්‍රමාණය සැකවින් කියනවා කියලා තමයි කියන්නේ. ඒ සැකවින් කීම තුලත් අන්තර්ගත වන්නේ පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාදය මේ සමාජයේ පුරාවටම ගලාගෙන යන කාරණයක් කියලා අපි තේරුම් ගන්නට ඕන. හේතුවක් නිසා ඵලයක් ඇතිවීම පිළිබඳව
ඒ දේශනාව පැහැදිලි වෙන්නේ. නිවන පිණිස පටිච්ච සමුප්පාදය යොදා ගන්නෝ වගේම සමාජයේ තියෙන හැම කාරණයක් පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන් මේ හැම දෙයකටම හේතුවක් තියෙනව නේද කියලා. හේතුවක් තිබිච්ච හැම දෙයකටම ඵලයක් තියෙනවා. නැවත නැවත හේතුන් කරනකොට අනාගතයේදී නැවත නැවත ඵලයන් බවට පත් වෙනවා. ඒ පිළිබඳවත් සඳහන් වෙලා තියෙනවා ධර්මය තුල. අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං, ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකං. අතීත හේතුන් නිසා වර්තමාන ඵලයන් ඇති වෙනවා. ඒ වගේමයි මේ දැන් කරන ක්‍රියාවන් නිසා වර්තමාන හේතුන් නිසා අනාගත ඵලයන් බවට ඒවපත් වෙනවා. අපි සංසාර ගමනේ කරන්නට යෙදිච්ච බොහෝ කුසල කර්ම, අකුසල කර්ම, පින් වගේම පවුන් නිසා තමයි මේ සංසාර ගමනේ ඔබට අපිට නොයෙක් දේවල් හමු වෙන්නේ, මුණ ගැසෙන්නේ, සිද්ධ වෙන්නේ. හොඳක් වුණාම, යහපතක් වුණාම අපි බොහෝ වෙලාවට ඒක අපේ පෙර කර්මය කියලා කියන්නට අපි උත්සාහ ගන්නෙ නැහැ. කුසල කර්මයක් තුලින් අපිට හොඳක් සිද්ධ වෙනකොට, පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක් හැටියට යම් හොඳ දෙයක් වුණාම අපි ඒ සතුටට ඒ කාරණ නිසා පත් වෙනවා වගේම ඒ කාරණයට හේතුව අපි කල්පනා කරන්නේ නැහැ. බොහෝ වෙලාවට මිනිසුන් ක්‍රියාව පිළිබඳව හිතන්නේ, එහි විපාකයේ පිළිබඳව හිතන්නේ තමන්ට නරක දෙයක් වුණාම, ලෙඩ වුණාම, රෝගී තත්ත්වයට පත් වෙලා යම් කෙනෙක් රෝහල්ගත වෙලා ඉන්නවා නම් අන්න ඒ වෙලාවට කියන සමහර කෙනෙක් මේක මගේ පෙර කර්මය කියලා. අකුසල කර්ම සහ පව් පිළිබඳව, එහි විපාක පිළිබඳව ඒ විපාක දෙන අවස්ථාවේදී කතා කරාට පුණ්‍ය ක්‍රියාවල, කුසල ක්‍රියාවල විපාක ලබා දෙන අවස්ථාවේ ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා දෙක පිළිබඳවම ඔබ හිතන්නට ඕන. ලෝතර බුදුහාමුදුරුව අපිට මේ සමාජය තුල තියෙන බොහෝ දේවල් උගන්වලා තියෙනවා. ඒ උගන්වීම තුල අපි තේරුම් ගන්නට ඕන, ඒ ගැඹුර තේරුම් ගන්න. මහා මංගල සූත්‍රය පිළිබඳව ඔබ ඉතාම හොඳට දන්නව, අහලා තියෙනවා. මංගල කාරණා දේශනා කිරීම පිළිබඳව කාරණා 38ක් පිළිබඳව මේ මංගල සූත්‍රය අපි කියාගෙන යනකොට අපි තේරුම් ගන්නට ඕන, ඒ මංගල සූත්‍රය තුල කොහොමද බුදුහාමුදුරු අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනා කරලා තියෙනවා කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්. කොහොමද? මේ පළවෙනි කාරණය ඔබ දන්නවා, අසේවනාච බාලාන. මේ මහා මංගල සූත්‍රය තුල උපදෙස් දෙනවා දරුවන්ට බාලයෝ ඇසුරු කරන්නට එපා, අඥානය ඇසුරු කරන්නට එපා, මෝඩ මිනිස්සු ඇසුරු කරන්නට එපා. අපි උපදෙස් දෙන්නේ යම් කෙනෙක්ට ජීවිතය හදාගන්න. වැඩිහිටි අයට, තලතුණා අයට බොහෝ වෙලාවට උපදෙස් දුන්නට ඒ උපදෙස් බාරගන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. හැබැයි උපදෙස් පිළිගන්නවා, බාරගන්නවා දරුවෝ. එතකොට අපිට මේ කාරණේ හොඳට පැහැදිලි. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනං. පඬිතුය ඇසුරු කරන්න කියලා කියනවා. එතකොට පඬිතුය ඇසුරු කරන්න, තමන්ගේ බුද්ධිය වැඩි කරගන්න කියලා අපි උපදෙස් දෙන්නේ කාටද? දරුවන්ට. අන්න ඔබ ඒ විදිහට කල්පනා කරනකොට මේක ඉස්සරහට යනකොට ඒ දරුවෝ ලොකු වෙනවා. ඊළඟට මාතා පිතුපට්ටන, මව්පියන්ට උපස්ථාන කරන්න, දන් දෙන්න, සිතකින්න, මේ හැමදේම මේ කෙටියෙන්ම මතක් කරන්න. ඔබ ඒ විදිහට කල්පනා කරන්නට ඕන. මේ ධර්මය තුල එහෙම පැහැදිලි කිරීමක් කුඩා අයට, තරුණ අයට, වැඩිහිටියන්ට, මේ හැම දිනාටම අයත් වෙන විදියට දේශනා කරලා තියෙනවා. එතකොට එතන අපි ගන්නා වූ තේරුම තමයි පොඩි කෙනා ලොකු වෙනවා, එහෙම නැත්නම් දරුවා තරුණයෙක් බවට පත් වෙනවා, තරුණයා වැඩිහිටියෙක් බවට පත් වෙනවා, වෘද්ධත්වයට පත් වෙනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම මේ හැමතැනකම දේශනා කරලා තියෙනවා. යමක් හටගත්තද එය පවතිනවා, ඒ පැවතිලා විනාශයට පත් වෙනවා. පින්වත්නි, ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ දෙපස හිටපු අගසව් දෙනම තමයි අද අපේ මාතෘකාව. ඒ අගසව් දෙනම සාරිපුත්ත මහමොග්ගල්ලාන හැටියට අපි සලකන මහරහතන් වහන්සේලා. මේ සැරියුත් හාමුදුරුවෝ උන්වහන්සේට ධර්මය පිළිබඳව තිබුණු හැකියාව, දේශනා කිරීමේ හැකියාව, කරුණු පැහැදිලි කිරීමේ හැකියාව පිළිබඳව ඔබ
ටිකක් හිතන්නට ඕන. මුගලන් මහරහතන් වහන්සේට රිද්ධි බලය තිබිච්ච බව ඔබ දන්නවා. රිද්ධිමතුන් අතර අගතැම් පැමිණිච්ච මහා රහතන් වහන්සේ මුගලන් හාමුදුරුව. පින්වත්නි, උන්වහන්සේ දිව්‍ය ලෝකයට ගිහිල්ලා දිව්‍ය ලෝකයේ දෙවියන් වාසය කරන ආකාරයත්, ඒ අයට පහළ වෙලා තියෙන විමාන සහ ඒ අය ජීවත් වෙන වටපිටාව පිළිබඳව එහෙ ගිහිල්ලා බලලා මෙහෙ දේශනා කරලා තිනෝ මේ මනුස්ස ලෝකයේ තුල. ඔබට මතකයි මේ සැරියුත් හාමුදුරුවොත් මුගලන් හාමුදුරුවොත් උපතිස්ස කෝලිත හැටියට ඉන්නකොට ඒ දෙන්නාගේ අතීත කතාව පැහැදිලි කරන්නේ තර්ක 1000ක් ඉගෙනගෙන හිටපු දක්ෂයෝ දෙන්නෙක් හැටියට, පඬිතයෝ දෙන්නෙක් හැටියට. අද අපි උදාහරණයකට කිව්වොතින් විෂයන් 1000ක් ඉගෙනගෙන හිටපු දෙන්නෙක්. පාසලක විෂයන් 9ක් ඕලෙවල් දක්වා ඉගෙන ගන්න දරුවෙක් කොයිතරම් අපහසු වෙන්ද මේ විෂයන් ඉගෙන ගන්න කියලා දරුවෝ දන්නවා. එතනින් ටිකක් ඉස්සරහට එනකොට උසස් පෙළට විෂයන් 3ක් කිරීම කොයිතරම් අපහසුද කියලා දරුවෝ දන්නවා. එතනින් එහාට විශ්වවිද්‍යාල මට්ටමට ගියාම එක විෂයක් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ගැනීම කොයිතරම් අපහසුද කියලා ඒ දරුවෝ දන්නවා. එතකොට මේ දෙන්නා විෂයන් 1000ක පාරප්‍රාප්ත වෙච්ච දැනුමක් තිබිච්ච මහා යතිවරු දෙදෙනෙක්. පින්වත්නි, අන්න ඒ මේ දෙදෙනා పూర్වේදී තමන්ගේ දැනුම සංවර්ධනය කර ගැනීම තුල ඒ දැනුම වර්ධනය කිරීම නිසාම බුදුහාමුදුරුව සමහර අවස්ථාවල කෙටියෙන් දේශනා කරපු දේශනාවන් දීර්ඝව දේශනා කළ බව අපි දන්නවා. මහා කස්සප හාමුදුරුව ඒ විදියට අපිට සලකන්නට පුළුවන්, හඳුන්වා දෙන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලා. ඒ දැනුම ආවේ කොහෙන්ද? අන්න අර අධ්‍යාපනය තුලින්. එතකොට ඔබට මතකයි අස්සජි හාමුදුරුව දේශනා කරන සතරපද ගාථා අවසානයේදී, එහෙම නැත්නම් බණ පොතේ මුලින් පැහැදිලි කරන්නේ මුල් පද දෙක ඇහෙනකොටම සෝවාන් වුණා කියලා. එහෙම වෙන්නේ ඇයි? ඒ වෙන්නේ ඒ කාරණා දේශනා කරනකොට දහස් ආකාරයකින් තේරෙනවා. ඒ අය විෂයන් 1000ක් ඉගෙනගෙන තිනවා. ඒ විෂයන් 1000ට අනුවම ඒ කාරණා තමන්ගේ මනසට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් ඇටියට ලෞතර බුදුහාමුදුරන්ගේ දේශනාව තුල බුදුහාමුදුරන්ගේ සමාජගත ජීවිතය අධ්‍යයනය කරන කෙනෙක්ට, බුදුහාමුදුරෝ සමාජ සේවකයෙක්, සමාජ විද්‍යාඥයෙක් හැටියට දකින්නට පුළුවන්. බුදුහාමුදුරන්ගේ ආර්ථික දර්ශනය අධ්‍යයනය කරන කෙනෙක්ට බුදුහාමුදුරෝ කියන්නේ හොඳ ආර්ථික විශේෂඥයෙක් කියලා දකින්නට පුළුවන්. ඒ වගේම බේසජ්ජක් කන්දකය වගේ කන්දකයක් කියවපු කෙනෙක්ට බුදුහාමුදුරෝ කියලා කියන්නේ පුදුමාකාර වෛද්‍යවරයෙක් කියලා කියන්නට පුළුවන්. මේ විදියට බුදුහාමුදුරුව පිළිබඳව නොඑක් ආකාරයේ නිර්වචන ගොඩනගා ගන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේ විෂයන් 1000ක් ඉගෙනගත්ත කෙනාට ඒ විෂයන් අනුව අර මුල් දේශනා කරපු කාරණා වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඔබ හැමදෙනාම බුද්ධිමත්භාවයක පිහිටා සිටීම කොයිතරම් වැදගත්ද, වටිනවද කියන කාරණය ඔබ තේරුම් ගන්නට ඕන. අද සමාජය තුල බොහෝ දෙනා නරක විදියට, අකුසල සහගත චේතනාවන් නැති වෙන විදියට පව්කම් වලට යොමු වීමක් දකින්නට පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව අපි හැමදෙනාම පිළිගන්නවා. ඒ පිළිගන්නේ උන්වහන්සේ බල කරපු නිසා නෙමෙයි. උන්වහන්සේ බල කිරීමක් කළා නෑ මේ විදියට පිළිගන්න කියලා. හැබැයි අපේ අතීතේ පටන් වර්තමානයේ දක්වාම ආපු ක්‍රමවේදයක් පිළිවෙලක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ පිළිවෙල අනුවම තමයි අද දවසෙත් මේ ධර්ම දේශනාවන් සිද්ධ වෙන්නේ. අපිට ඇහෙනව පහුගිය දවස්වල මේ සමාජයෙන් බුදුහාමුදුරුව නමස්කාරය කියලා කියන්න කිව්වේ නැහැ. පංචශීලය දීලා බණ කියන්න පටන් ගත්තේ නැහැ කියලා. ඒ කාරණාවත් අපි කෙටියෙන් තේරුම් ගත්තොත් යම් කෙනෙක් බුදුහාමුදුරුව ඉස්සරහට ඇවිල්ලා හම්බෙන්න එනකොට ඔබට මතකයි කන්දරක පරිබ්‍රාජකය, ඒ වගේම පෙස්ස දෙන්න බුදුහාමුදුරුව හම්බෙන්න ඇවිල්ලා නිහඬතාවය නිසාම බුදුහාමුදුරුවන්ට නමස්කාර කරලා වාඩි වෙන්නේ කතා කරන්න. ඒ නමස්කාර කිරීමම තමයි නමස්කාරය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන අදහස තමයි නමෝ තස්ස කියන පාඨය තුල අන්තර්ගත වෙන්නේ.
එතකොට අමුතුවෙන් නමස්කාරයක් කියන්නට අවශ්‍යතාවයක් නෑ. ඒවගේමයි බුදුහාමුදුරුව හම්බෙන් නාපු බොහෝ දෙනා පංචශීලය ආරක්ෂා කරගෙන හිටපු අය කියලා ඔබට මතකයි. ඒකට කරුණු කාරණා තේරුම් ගත්තොතින් දේවදත්ත බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ගියේ නෑ. ඒ වගේමයි අඟුලිමාල බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ගියේ නෑ. අඟුලිමාල හොයාගෙන ගියා බුදුහාමුදුරුව ධර්ම දේශනා කරලා නිසි මගට ගන්න. ඒ වගේම ප්‍රාණඝාතය කරපු අය බුදුහාමුදුරුව හම්බ වෙන්න ආවේ නෑ, හොයාගෙන ආවේ නෑ. හොරු බුදුහාමුදුරුව හොයාගෙන ආවේ නෑ බණ අහන්න. අනිත් කාරණාත් එහෙම තමයි. බුදුහාමුදුරුව ළඟට එන්න නම් ඒ සිතුවිල්ල ඇති වෙන්නට ඕන, ඒ සිතුවිල්ල ගොඩනැගෙන්නට ඕන, ධර්මයේ පිළිබඳව හැඟීමක් ඇති වෙන්නට ඕන, කැමැත්තක් ඇති වෙන්නට ඕන, පෙර පින තියෙන්නටම ඕන. පින්වත්නි, ඔබ මේ පින්කම සිද්ධ කරගන්නේ ඔබේ පෙර පින නිසාමයි. ඔබ හිත පුරුදු කරලා නැත්තම්, කන පුරුදු කරලා නැත්තම් පින්වත්නි, අද නම් මේ දේශනාවක්, මේ විදියට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ අද ඔබ මේ තැන නැහැ. ඒ නිසා අතීතයේදී ඔබ හොඳට බණ අහලා තියෙනවා, ඒ ධර්මය මනස තුල ධාරණය කරගෙන තියෙනවා, ඒ විදියට ජීවත් වෙනවා කියලා හිත හදාගෙන තියෙනවා. ඒ නිසාම තමයි අදත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. මේ ධර්මය ඉතාම යහපත් ලෞතර බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා, ස්වාක්කාතු මනාකොට දේශනා කරලා තියෙනවා. මේ ධර්මයෙන් කිසි කෙනෙකුට අවැඩක් වෙන්නේ නැහැ. වැඩක් මිස අවැඩක් වෙන්නේ. ධර්මය තුල පුද්ගලයන්ගේ ස්වභාවය දේශනා කරලා තියෙනවා, සමාජයේ ජීවත් වෙන්න ඕන විදිය ක්‍රමය පිළිවෙල දේශනා කරලා තියෙනවා, ආරක්ෂාවට දේශනා කරලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට මජ්ක්‍ධිම ප්‍රතිපදාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙනවා. ධර්මයට පිළිපන් කෙනෙක්ට කිසි දිනක අවැඩක් සිද්ධ වෙන්නේ නැහැ. ලෞතර බුදුහාමුදුරුවොත්, ඒ වගේම ආනන්ද හාමුදුරුවොත් ගමනක් යන අතරතුරේදී බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුව කියනවා, බුදුහාමුදුරුවනේ මට මේ පටිච්ච සමුප්පාදය බොහොම හොඳට තේරෙනවා, හොඳට තේරෙනවා. මේක හරි ලේසි බුදුහාමුදුරුවේ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ, ආනන්ද මේ පටිච්ච සමුප්පාදය සරල දෙයක් නෙමෙයි, ගැඹුරු දෙයක්. මේ පටිච්ච සමුප්පාදය නොතේරුණු නිසා තමයි ඔබ අපි හැමදෙනාම අතීතයේ පටන් වර්තමානයේ දක්වා මේ මහා ඝෝර සංසාර ගමනේ ගමන් කරමින් ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ පටිච්ච සමුප්පාදය තේරුණා නම්, පැහැදිලි වුණා නම් මේ සංසාර ගමන බොහෝ කාලයකට පෙර අවසන් වෙලා. ඒ නිසා පටිච්ච සමුප්පාදය කියන්නේ ගැඹුරු දේශනාවක් කියලා ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරනවා. අවිජ්ජා පච්චයා සංඛාරා කියලා පටන් ගන්න කාරණා 12කින් ඒ පිළිබඳව විග්‍රහයක් ඔබ අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර ගොඩ නැගෙනවා කියලා. මේ සංස්කාරත් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙන බව ඔබ අහලා තියෙනවා. ඒ අතර පළවෙනි සංස්කාරය හැටියට පුඤ්ඤාභි සංස්කාරය, ඒ වගේම අපුඤ්ඤාභි සංස්කාරය, ඒ වගේම ආනෙන්ජාභි සංස්කාර වශයෙන් මේ සංස්කාරය කොටස් තුනකට බෙදලා තියෙන බව ඔබ දැනගන්නට ඕන. මේ සංස්කාර අතර පුඤ්ඤාභි සංස්කාර පිං සිද්ධ කිරීම තුලින් ලැබෙන දේ තමයි මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල උප්පත්ති ලබන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක වලට යම් කෙනෙක් පත් වෙන්නේ තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරගන්නා වූ පින්කම් හේතු කොටගෙන. යම් පුද්ගලයෙක් කියනවා නම් පින් නැහැ, පව් නැහැ, කළ දෙහි විපාක නැහැ, එහෙම දේශනාවක් එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මහා භාරතයේ සස්සාස්රවරු අතරත් පැවතුණා. ඒ නිසා තමයි බුදුහාමුදුරුව මේ කාරණාවන් දේශනා කරලා තියෙන්නේ, පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම අපුඤ්ඤාභි සංස්කාර කුසල් නැහැ කියලත් සමහර අය, ඒ වගේම පින්වල සහ පව්වල විපාක නැහැ කියලා, කුසල් වල අකුසල් විපාක නැහැ කියලා උගන්වන්නට යෙදුණා. මේ යම් කෙනෙක් තමන්ගේ හිතින් සිද්ධ කරන මේ ක්‍රියාවන් නිසා එහි විපාක ඵලයන් හැටියට ඊළඟට ලැබෙන සතර අපාය. අකුසල කර්මයන් සිද්ධ කරන කෙනාට විපාක හැටියට ලැබෙන්නේ සතර අපාය. ඒ වගේමයි
තවත් යම් කෙනෙක් ආනංජාභි සංකාර ආනංජාභි සංකාර සිද්ධ කරගන්න කෙනෙක් ධාන වඩලා ඒම් පිරිහෙන්නේ නැතුව මරණයටපත් වුණාම ඒ පුද්ගලයා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබනවා. එනිසා ඒ වගේ තත්ත්වයකට යම් කෙනෙක් ගමන් කරන්න උත්සාහ කරනවා ඒක වටිනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ දිව්‍ය ලෝකවලත් ඒ වගේමයි බ්‍රහ්ම ලෝකවලත් ජීවත් වීම තුළ නිවන සාක්ෂාත් කරගන්නට යම් කෙනෙක්ට නොහොකි වෙන්නට පුළුවන්. ඒ බ්‍රහ්ම ලෝක සම්පත් ඒ වගේම බ්‍රහ්ම ලෝකවල ජීවිත කාල අවසන් වෙලා දිව්‍ය ලෝකවලට දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකයට නැවත සතර අපායටවත් වැටෙන්න පුළුවන් බව ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි එකතු කරගන්නට ඕන කාරණා තමයි නිවන පිණිසට අවශ්‍ය වෙන කාරණා. නිවන් වෙනුවෙන් කටයුතු කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. බොහෝ දෙනා බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම පරලොවකට දේශනා කරපු ඉගැන්වීමක් දේශනාවක් බව සමහරෙට අදහසක් තියෙනවා. ඔබට මතකයි බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝවාන් වෙච්ච අය, සකෘදාගාමී වෙච්ච අය, අනාගාමී වෙච්ච අය, අරහත්වයට පත් වෙච්ච අය ජීවත් වුනේ මතු සංසාර ගමනේ ඊළඟ භවයක නෙමෙයි, බුදුහාමුදුරුවෝ ඉදිරිපිට, රහතන් වහන්සේලා ඉදිරිපිට, කම්මට්ඨාචාර්යයන් වහන්සේලා ඉදිරිපිට ඒ අය තමන්ට අවශ්‍ය කරන ඒ දැනුම අරගෙන තමන්ගේ නිරෝධය සිද්ධ කරගත්තේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම මේ ජීවිතේටම වටින බව තේරුම් ගන්නට ඕන. ඒ නිසා උන්වහන්සේගේ ඉගැන්වීම හැම කාරණයක් තුළම මේ පටිච්ච සම්පාදය අන්තර්ගත වෙනවා. අපි කරන්නා වූ දේහි විපාක තමයි අපි විඳින්නෙත්, විඳිමින් පවතින්නෙත්, ඒ වගේම විඳින්නට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. අපි කරපු දේවල් වෙන අය අරගෙන යනවා නම් සසර ගමනට මේ ජීවිතේ ඕන දෙයක් කර කර හිටියට කමක් නැහැ. අපි කරපු හොඳ අරගෙන නරක අරගෙන නරක මේ ජීවිතය තුළ අත්හැර දාලා යන්න පුළුවන් නම්, හොඳ අරගෙන යනවා නරක අත්හැරලා යන්න පුළුවන් නම් ඕන දෙයක් කර කර හිටියට කමක් නැහැ. හැබැයි හොඳත් නරකත් දෙකම අපි අරගෙන යනවා. පිම් පවත් කුසල් අකුසලොත් අපි අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ සසර ගමනට. ඒ සසර ගමනට ගෙනියන්නට අවශ්‍ය කරන කාරණා පිළිබඳව ඔබ තේරුම් ගන්නට ඕන. ඔබ වටහා ගන්නට ඕන. මේ ජීවිතේ ඔබ කල්පනා කරලා බලන්න ආපස්සට හැරිලා කොයිතරම් වටින මනුස්ස ජීවිතයක්ද ඔබට ලැබිලා තියෙන්නේ. ඇසකන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන් යහපත්ව තියෙන. ඒ වගේම යමක් කිව්වම වටහා ගන්නට හැකියාව ශක්තිය තියෙන බුද්ධිමත් මිනිසෙක් හැටියටම මේ ලෝකේ පහළ වීමම කොයිතරම්නම් වටිනවද? ඒ කාරණා නැති අය කොයිතරම් මේ ලෝකේ ඉන්නවද? ඊටත් අමතරව ලෝතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කල්පයකට වතාවයි. ඒ කල්පයකට සැරයක් පහළ වෙන බුදුහාමුදුරු කෙනෙක්ගේ ධර්මය අහන්නට ඔබට හිත් පැහැදිලා තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට අපේ අතීත හේතුන් හොඳයි. ඒ අතීත හේතුන් හොඳ නිසා තමයි මේ වර්තමාන ජීවිතය සුඛිත මුදිත තත්ත්වයට පත් වෙලා අපි ගත කරන්නේ. යම් කෙනෙක්ට තමන්ගේ ජීවිතයේදී නොඑක් ආකාරයේ අමාරුකම් තියෙන්නට පුළුවන්, අපහසුතා තියෙන්නට පුළුවන්. එතකොට මේ පුද්ගලයා තේරුම් ගන්නට ඕන තමන්ගේ අතීත ජීවිතය පිළිබඳව. සමහරෙක් කියනවා අපි කොච්චර හොඳ කළත් අපිට ලැබිච්ච හොඳක් නැහැ. එතකොට තේරුම් ගන්න ඕන දේ තමයි සංසාර ගමනේ කොහොමද ජීවත් වුනේ කියන කාරණේ. එහෙම කල්පනා කරලා ඒ මොහොතේ පටන් හෝ හොඳට ජීවත් වෙන්නට ඕන. මොකද බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරන සංසාර ගමන පිළිබඳව, භවය පිළිබඳව, භව ගමන පිළිබඳව, නිවන් අවබෝධ කරගත්තේ නැති ඔබ අපි හැමදෙනාම නිවන පිණිස යන ගමනේදී මේ ජීවිතයේදී නිවන අවබෝධ කරගන්න බැරි වුණොත් නැවත සසර ගමනට යනවමයි. අද නූතන මනෝවිද්‍යාව දියුණු වෙච්ච සමයක නොඑක් ආකාරයේ තාක්ෂණික ක්‍රමවලින් අතීතය පිළිබඳව හොයන මිනිස්සු ඉන්නවා. අතීතයේ මිනිස්සු තමන්ගේ මේ ජීවිතයට වඩා තවත් ජීවිත තිබුණා කියලා, මේ ජීවිතේ පමණක් නෙමෙයි පළවෙනි ජීවිතය අතීතයේ ජීවිත තිබුණා කියලා හොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව නොඑක් ආකාරයේ ගවේෂණ සිද්ධ කරනවා. අතීතයක් තිබුණා නම්, වර්තමානයක් තියෙනවා නම්, අනාගතයකුත් තියෙනවා කියලා අපි තේරුම් ගන්නට ඕන. අන්න ඒ තේරුම් ගැනීම තුළ අපිට මේ ජීවිතය හදාගන්න ලෝතර බුදුහාමුදුරෝ දේශනා කරපු මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය හේතු වෙන බව ඔබ තදින් මතක
තබාගන්නට ඕන, සිහිපත් කරගන්නට ඕන. ඒ මොකද පින්වත්නි, ලෞතර බුදුහාමුදුරුව පින්කම් පිළිබඳව, කුසල් කර්ම පිළිබඳව වෙන වෙනම පැහැදිලි කරපු බව, මේ සංස්කාර පිළිබඳව අර්ථ විග්‍රහ සිද්ධ කරනකොට, ගැඹුරින් පැහැදිලි කරනකොට අපිට මතක් වෙනවා. ඒ පින්කම් අතර ඔබ සිද්ධ කරපු පින්කම් වල ශක්තිය ඔබම කල්පනා කරලා බලන්න. ඔබට හිසට සෙවණක්, ගතට වස්ත්‍ර, කුසට ආහාර, ලෙඩ වුණාම බෙහෙත් ලැබෙනවා, ලැබෙමින් පවතිනවා නම් ඔබ පිළිබඳව, ඔබේ පින්කම් පිළිබඳව ඔබ නිතර හිතන්. ඔබ ඒව නැවත කරනවද, නැවත කරන්නේ නැද්ද, කරමින් පවතිනවද, කරලා නැද්ද ඔබ හිතනකොට ඔබට තේරුම් ගන්නට ඕන, අතීතයේදී ඔබ කරපු නිසා මේ ඒ විපාක ලැබෙමින් පවතිනවා. වර්තමානයේදී ඒ දේ කළේ නැතොත් අනාගතයේදී යහපත් සුබ විපාක ඔබට නොලැබී යන්නට පුළුවන්. ඒ නිසා මේ හේතුඵල ධම අනුව තමයි ලෝකය පවතින්නේ කියන කාරණාව ඔබ තේරුම් ගන්නට ඕන. හේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ. හේතුව නැති කරපු තැන, හේතුන් උපපතින ආකාර නැති කරපු තැන නැවත ඵල ඇති වෙන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඒ නිසා අතීතයේ අපි කරපු හේතුවල විපාක අපි වින්දනය කරනවා. හැබැයි අපි සතුටටපත් වෙන්නට ඕන කාරණයක් තියෙනවා. පින් කුසල් අඩු වැඩි වශයෙන් කරලා තියෙනවා. පව් අකුසල් අඩු වැඩි වශයෙන් සිද්ධ කරලා තියෙනවා. හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් කාරණේ තමයි අපි කවුරුත් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරලා නැහැ කියන කාරණේ. එහෙම ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරලා තිබුණා නම් ඔබ අපි කවුරුත් මේ උතුම් මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා උප්පත්ති ලබන්නේ නැහැ. ඒ නිසා ඔබ හිතට දැඩි චේතනාවක් ඇති කරගන්න, අරමුණක් ගන්න, මේ ජීවිතයේ අවසාන දවස වෙනතුරු මම කොහොමන අයුරකින්වත් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරන්නේ නැහැ කියලා. අන්න එතකොට ඔබේ හිත තුල අකුසල චේතනා යටපත් වෙලා කුසල චේතනා ඉස්මතු වෙන්න පටන් ගන්නවා. තමන්ගේ හිත තුල නැති කුසල චේතනාව නැවත නැවත ඉස්මතු වෙන්න පටන් ගන්නවා. පින්වත්නි, ඒක තමයි වටින්නේ. කුසලය නිවන පිණිස හේතු වෙන බව ඔබ දන්නවා. මේ අපි හැමදෙනාම ගත කරන ජීවිතයේදී යමක් හටගත්ත, පවතිනෝ, විනාශ වෙනෝ කියලා තේරුම් ගන්න මේ පටිච්ච සමුප්පාදයේ කොයිතරම්නම් වටිනවද කියලා කල්පනා කරන්න. පින්වත්නි, අපිට දුක ඇති වෙනවා. ඇයි දුක ඇති වෙන්නේ? අපේ මේ අල්ලා ගැනීම සමූහය නිසා. දවසක් ලෞතර බුදුහාමුදුරුව පැහැදිලි කරනවා, එක පුද්ගලයෙක් බුදුහාමුදුරුව හම්බෙන්නට එනවා. බුදුහාමුදුරුව හම්බෙන්න එන්නේ තව භික්ෂුන් වහන්සේ කෙනෙක් සමග. මේ එන පුද්ගලයා භික්ෂුන් වහන්සේ නම. මේ මහරහතන් වහන්සේ කෙනෙක් සමීපේ කමඨහන් අරගෙන විදර්ශනාවන් වඩලා විමුක්තිය සාධනය කරගන්නට බැරුව, නිවන අවබෝධ කරගන්නට බැරුව බුදුහාමුදුරු ළඟට එක්කගෙන ඇවිල්ලා. බුදුහාමුදුරු ඈත තියා දකිනවා පෙර සංසාර ගමනේදී හිත වඩලා තියෙන අසුබයට නෙවෙයි, සුබ දේවල් දකින්න, ලස්සන දේවල් දකින්න. අසුභය වඩලා මේ පුද්ගලයාට නිවන සාක්ෂාත් කරගන්නට බෑ. මෙයා පෙර සංසාර ගමනේ රත්තරන් වලින් නොඑක් ආකාරයේ දේවල් හරිගසපු පුද්ගලෙක්. අර භික්ෂුන් වහන්සේ එළිය නවත්තලා රහතන් වහන්සේ යන බුදුහාමුදුරුව හම්බෙන්න ගිහිල්ලා කතා කරනවා. ඒ කතා කරන්න යනකොට එළිය නවත්තලා ගියපු භික්ෂුව දකිනවා එළියේ හරි ලස්සන නිලුම් මලක්. මේ බුදුහාමුදුරුව විසින් ඒ වෙලාවේ උන්වහන්සේගේ බුද්ධ ශක්තිය උපයෝගී කරගෙන නිර්මාණය කරන්නට ඉදිච්ච නිලුම් මල. නිලුම් මල දිහා ලස්සනට බලාගෙන ඉන්නවා. ඇහි පිය හිලන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් ගත වෙනවා. ලස්සනට විකසිත වෙච්ච මේ නිලුම් මල මුකුලිත වෙන්න පටන් ගන්නවා. දසප්ත පුරා සුවඳ විහිදිච්ච මේ නිලුම් මල මුකුලිත වෙන්න පටන් ගන්නවා. අර පුද්ගලයා දුකටපත් වෙන අපරාධෙ මේ නෙළුම් මල මුකුලිත වෙනව නේද කියලා. අන්න ඒකම මතක් වෙනවා. දුක පිළිබඳව අවබෝධ වෙනවා, පැවැත්ම පිළිබඳව අවබෝධ වෙනවා, අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා, රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුව දකිනවා එළිය හිටපු භික්ෂුන් වහන්සේ රහත් වුණා කියලා. රහත් වුණා කියලා දකිනවා. දැකලා අර ඇතුළේ හිටපු රහතන් වහන්සේට කියනවා එළියේ ඉන්න රහතන් වහන්සේ එක්කන් එන්න කියලා. එළියට ගිහිල්ලා බල්ලා කියනවා වෙන රහතන් වහන්සේ කෙනෙක් නැහැ, මම එක්කන් ආපු භික්ෂුව විතරයි ඉන්නේ කියලා.
බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒ මහරහතන් වහන්සේට. ඒ තමයි මම කියපු රහතන් වහන්සේ. බලන්න පින්වත්නි, පුද්ගලයාට අල්ලා ගැනීම අත්හැරීම පිණිස එක එක ආකාරයේ දේවල් උපයෝගී වෙන්නට පුළුවන්. එනිසා අපි උපාදාන කරගන්න බොහෝ දේවල් තුල අපිට මෙන්න මේ පටිච්ච සම්පාදය තුල මේ කාරණා ඇති වෙනවා කියන කාරණේ ඔබ තේරුම් ගන්න ඕන. අපි සමහර වෙලාවට ධර්මය නෙමෙයි අපි හැමදේම අල්ලගන්නේ. ධර්මයට පරිබාහිර දේවල් අල්ලගන්නේ. මේ ධර්මයට පරිබාහිර දේවල් අල්ලගෙන එය මම මගේ මාගේ කියලා ග්‍රහණය කරගන්නවා. දැඩිව අල්ලා ගන්නවා. ඒ වෙනුවෙන් කතා කරනවා. ඒ වෙනුවෙන් ගහමරා ගන්නවා. සටන් කරනවා. මේ නොඑක් දේවල් කරනවා. එනිසා ඔබ කල්පනා කරන්න ඕන මෙන්න මේ අල්ලා ගැනීම හිත තුලින් ඈත් කරන්නට. ඔබේ සන්තකයේ ඇති බොහෝ භෞතික දේවල් අත්හැරීම පමණක් නෙවෙයි මේ අල්ලා ගැනීම අත්හැරීම කියලා කියන්නේ කියලා ඔබට දැන් තේරෙනවා ඇති. ගෙදර ඥාති ඉන්නව, අම්මා තාත්තා ඉන්නව, අයියා අක්කා ඉන්නව, නංගිල මල්ලි ඉන්නව, මේ ඥාතීන් දැඩිව අල්ලගෙන ඉන්නව. ඒ වගේමයි Taman සන්තකයේ තියෙන ගෙවල් දැඩිව අල්ලගෙන ඉන්නව. එතකොට මේ අල්ලා ගැනීමෙන් වෙන කාරණේ පිළිබඳව, සිද්ධ වෙන අනාගත ඵලය පිළිබඳව ඔබ කල්පනා කරන්න ඕන. හිත තුල ඇති වෙච්ච ඒ දැඩි අල්ලා ගැනීම අතහරින්නට අපහසු වුණා නම් නැවත මරණින් පසු බොහෝ වෙලාවට ඒ පුද්ගලයාට ඒ ස්ථානයක වෙනත් ජීවියෙක් කැටියට මනුෂ්‍ය ලෝකයේ උපදින්න නැතුව ඒ දිහා බලාගෙන ඉන්න, ඒව අල්ලගෙන ඉන්න උපදින්නට පුළුවන්. ඒ නිසා ජීවත් වෙන කාලේ තමන් එකතු කරගත්ත, රැස් කරගත්ත, සම්පාදනය කරගත්ත දේවල් භුක්ති විඳින්න. භුක්ති විඳින ගමන් ඒ තුල අල්ලා ගැනීම අයින් කරලා තියන්න. මරුණත් අතහරින්නේ නැහැ කියලා අදහස තියන්නට එපා. ඒකයි මේ පටිච්ච සම්පාදයෙන් අපි අල්ලා ගන්නට ඕන කාරණය. අන්න පටිච්ච සම්පාදය අල්ලා ගන්න ඕන දේ අපි තේරුම් ගත්තම පටිච්ච සම්පාදයේ ඔබට තේරෙනවා ඇති හේතුව ඇතුව යමක් ඇති වෙනවා. ඒ හේතුන් නැති කරපු කාලයට හේතුන් නැවත ඇතිවීම නැති වෙනවා කියලා. එතකොට ඔබට පැහැදිලි මේ සංසාර ගමනට හේතු වෙලා තියෙන කාරණේ මොකක්ද කියලා. ඒ තමයි අපි හැම දිනාටම පටිච්ච සමුප්පාද ධර්මය වටහා ගන්නට නොහැකි වීම. මේ අපේ ලොකුතුරා බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්ට ඉදිච්ච ඊටාම වටිනා දේශනා අතර ඔබ තව කල්පනා කරන්නට ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ පෘථග්ජන අපි තුල හිතේ ගොඩ නැගෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, කුහකකම. ඒ වගේමයි තවත් කාරණා තුනක් තියෙනවා, ලෝභ, දේශ, මෝහ කියලා. යම් කෙනෙක් ලෝභක්ඛයෝ නිබ්බාණං, ලෝභය නැති කරපු තැන නිවන. දෝසක්ඛයෝ නිබ්බාණං, ද්වේෂය නැති කරපු තැන නිවන. මෝහක්ඛයෝ නිබ්බාණං, මෝහය, මෝඩකම, අවිද්‍යාව නැති කරපු තැන නිවන. හැබැයි අපිට මේ නිවන පිණිසට හේතු වෙන මේ ගැඹුරු කාරණාවන් තව කෙනෙක්ට නොතීරී ඉන්නට පුළුවන්. හැබැයි අර මතක් කරපු ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, කුහකම තව කෙනෙක් සමග කතා බහ කරනකොට, සමාජයේ ක්‍රියාත්මක වෙනකොට පැහැදිලි වෙනවා. ඒ පුද්ගලයාගේ ඊර්ෂ්‍යාව අපිට වඩා වැඩි නම් අපි කියන යාට තියෙන ඊර්ෂ්‍යාව කියලා. ඒ පුද්ගලයාගේ ඊර්ෂ්‍යාව අපිට වඩා අඩු නම් අපි කියන යාට ඊර්ෂ්‍යාවක් නැද්ද කොහෙද කියලා. අනිත් කාරණාත් ඒ වගේ ඔබ කල්පනා කරන්න ඕන. හැබැයි අර ලෝභ, දේශ, මෝහෙම නැහැ. තව කෙනෙක්ට නොපෙන්වා ඉන්නට පුළුවන් තමන්ගේ තුල තියෙන ලෝභය, තමන්ගේ තුල තියෙන ద్వේෂය, තමන්ගේ හිත තුල තියෙන මෝහය, මෝඩකම. මෙන්න මේ කාරණා ටික අපිට සුණු විසුණු කරලා දාන්නට බැරි වෙච්ච නිසා තමයි අපි මේ සංසාර ගමනේ එන්නේ. අපි බොහෝ දේවල් වලට ඇලිලා කටයුතු කරනවා. ලෝභකම තියෙනවා. ඒ ලෝභකම එළියට නොපෙන්වා ඉන්න පුළුවන්. හැබැයි එළියට නොපෙන්වා හිටියට ලෝභ නැහැ වගේ පෙන්වුවට ලෝභකම නැති කරලා නම් ඒ පුද්ගලයා අනාගාමී වෙන්නට පුළුවන්. ලෝභකම නැති කරලා නම් ලෞතුරා බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරනවා. ද්වේෂය නැති කරලා නම් අනාගාමී වෙන්නට පුළුවන්. මෝහය නැති කරලා නම්, මේ කාරණා තුනෙන් එක එක කාරණා නැති කරලා නම්, එක කාරණාවක් හෝ නැති කරලා අනාගාමී වෙන්නට පුළුවන් බව උන්වහන්සේ දේශනාවේ පැහැදිලි කරනවා. එතකොට අපිට තේරුම් ගන්නට තියෙන්නේ අපේ හිත තුල ලෝභ, ද්වේෂ, මෝහ අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ අඩු වැඩි වශයෙන් තියෙනවා කියලා තේරුම් අරගත්තම යමක් කෙරෙහි ලෝභය ඇති වෙනකොට අන්න ඒ ලෝභය
තමන්ට දැනිච්ච චේතනාව තමන් අඩු කරගෙන යටපත් කරගෙන නැති කරන්න කල්පනා කරන්න ඕන. ඒ තුල ඇලීම ගැටීම නැති කරන්නට ඕන. ද්වේෂයක් යම් දෙයක් කෙරෙහි දැනුනම, යම් පුද්ගලයෙක් කෙරෙහි හටගත්තම, අන්න ඒ දේ පිළිබඳව ඒ පුද්ගලයා කෙරෙහි හටගත්තා උද්දේශය තමන් දැනගන්නට පුළුවන් නම් අන්න ද්වේෂය අඩු කරගන්නට පුළුවන්. ඒ වගේමයි ද්වේෂය නැති කරන තැනටම ගමන් කරන්න පුළුවන්. තමන් තුල තමන්ගේ බුද්ධියේ තියෙන මෝඩකම, මුලාව, අවිද්‍යාව තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි වඩා වටිනාම දේ. ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ලෝකේ පඬිතයෝ දෙන්නෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් තමන්ගේ වැරැද්ද තමන් විසින් දැකලා හදා ගන්නවා. අන්න එයා එක පඬිතයෙක්. තව පුද්ගලයෙක් ඉන්නවා පඬිතෙක්, තව කෙනෙක් වැරැද්ද පෙන්වලා දුන්නම හදා ගන්නවා. එයාටත් කෙනෝ පඬිතෙක් කියලා. මේ ලෝකේ පඬිතයෝ දෙන්නෙක් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එතකොට මේ මෝහය තියෙන පුද්ගලයාට තමන්ගේ මෝහය අයින් කරගන්නට බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම යොදා ගන්නට පුළුවන් බව ඔබ තේරුම් ගන්නට ඕන. අන්න එතකොට අපේ ජීවිතේ කොයිතරම්නම් වෙනස් කරගන්නට පුළුවන්ද? යම් දෙයක් ඉගෙන ගැනීම තුළින් වෙනස් වෙනවා නම් ඒ පුද්ගලයා ඉගෙනගෙන තියෙනවා. අද ඔබ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් යමක් ඉගෙනගෙන ඔබේ ජීවිතේ වෙනස් කරගන්නට කල්පනා කළා නම් ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මේ ඉගෙන ගැනීම සංසාර ගමනේම අපි අරගෙන ඇවිල්ලා තියෙනවා, නැවත නැවතත් අරගෙන යනවා. සංසාර ගමන පිළිබඳව බුදුහාමුදුරන්ගේ අතීත ගමන පිළිබඳව අපිට ජාතක පොත් වහන්සේ තුලින් දකින්නට පුළුවන්. උන්වහන්සේගේ භව ගමන පිළිබඳව අතීත ජාතීන් 550ක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපේ සංසාර ගමන කොයිතරම් දිගද කියලා අපි දන්නේ නැහැ. අපිට අතීතය දකින්නට ජාති ස්මරණ ඥානය නැහැ. ඒ ජාති ස්මරණ ඥානය නැති නිසා අපිට අතීතයේ දකින්නට බෑ. බුදුහාමුදුර කාලේ නොඑක් ආකාරයේ තරුණයෝ හිටියා, නොඑක් ආකාරයේ ආධ්‍යාත්මික ගුණවගාවන් එකතු කරගත්ත වංගීසේ වගේ තරුණේ. වංගීසට පුළුවන් හිසකට තට්ටු කරලා මැරිච්ච කෙනෙක්ගේ හිස් කබලකට තට්ටු කරලා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා කියන්න. බුදුහාමුදුර ළඟට ඇවිල්ලා හිස් කබලකට තට්ටු කරනවා. තට්ටු කරලා කියනවා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නේ. හිස් කබලකට තට්ටු කරනවා නැවත ගෙනාපු නරකේ ඉපදිලා ඉන්නේ. තව හිස් කබලකට තට්ටු කරලා අපහසුතාවයට පත් වෙනවා කියා ගන්න බැරුව බුදුහාමුදුර කියනවා එය මම දන්නවා කියලා දෙන්න නම් මහාන වෙන්නට ඕන. ඉතා ඉක්මනින් ධර්මයේ වටහා ගත්තා. බුදුහාමුදුරෝ පැහැදිලි කරේ ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ හිස් කබල. එනිසා අපි එදා අතීතයේදී චවසීව මත්තක කියන හැකියාව ඇති කරගත්ත ඒ භාවනාව තුළින් යම් ආකාරයක උසස් මානසික තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක් තමයි මේ වංගීස. එවැනි පුද්ගලයන්ට එදා මේ දේශනාව සිද්ධ කළේ. එනිසා අපිත් කල්පනා කරන්න ඕන පින්වත්නි, මේ දහම අපිට අහම්බෙන් හම්බෙලා තියෙන්නේ. ලෝකයේ තුල ප්‍රඥාවන්තයන් අඩු කාලේ, බුද්ධිමතුන් ඉන්නට පුළුවන්, ප්‍රඥාවන්තයන් අඩු කාලේ අපිට මේ දහම හම්බෙලා තිනවා. අපේ නොදැනීම නැති කරගෙන දැනීම ඇති කරගන්නට, අපේ අවිද්‍යාව නැති කරගෙන විද්‍යාව ඇති කරගන්න. නූතන තාක්ෂණය තුළ උගන්නන විද්‍යාව නෙමෙයි, බුදුහාමුදුරන්ගේ විද්‍යාව. නූතන තාක්ෂණය තුළ ඉගෙන ගන්නා විද්‍යාව තුළ ලෝභය ඇති කරනවා, ද්වේෂය ඇති කරනවා, මෝහය ඇති කරනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ විද්‍යාව තුළ ලෝභ, ද්වේෂ, මෝහ නැති කරනවා. එනිසා බුදුහාමුදුරන්ගේ ඉගෙනීමේ විද්‍යාව අපි ඉගෙන ගන්නට ඕන. එනිසා මේ වෙලාවේ ඔබ කල්පනා කරන්නට ඕන, ලෝතර බුදුහාමුදුරු අපිට පහදන්නට හේදිච්ච ධර්මය තුල ඔබ ගමන් කරනකොට මේ කාරණාවන් හිතට ගන්නට ඕන. හැම කාරණාවකම අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙහි කරන්න බැරි වෙන්නට පුළුවන්. හැම කාරණාවකම අතීත හේතුව සහ වර්තමාන හේතුව හිතා ගන්නට නොහැකි වෙන්නට පුළුවන්. හැම කාරණාවකටම අපිට පටිච්ච සමුප්පාදය ගලප ගන්නට බැරි වෙන්නට පුළුවන්. එතකොට ඔබ ටිකකට හෝ කල්පනා කරන මේ දේ කිරීම තුළින් මේ දේ සිද්ධ වෙයි කියලා, යමක් කීම තුළින් මෙහි විපාක මේ විදියට සිද්ධ වෙයි කියලා ඔබට අද සිට ඔබේ ජීවිතය වෙනස් කර ගන්නට පුළුවන්. පින්වත්නි, සතුටෙන් ඉන්න. සන්තුට්ඨේ පරමන්දන, සතුට උතුම්ම ධනය කියලා ලෝතර බුදුහාමුදුරුව දේශනා කරන්නට යෙදුනේ. සතුටෙන් ඉන්න ගමන් බුදුහාමුදුරන්ගේ මේ දේශනාවන් පිළි අරගෙන ඒ විදියට ජීවත් වෙන්න කටයුතු කරන්න. නූතන විද්‍යාවන් තුළ භෞතික විද්‍යාව ආදී විෂයන් තියෙනවා. මේ භෞතික විද්‍යාව ඉගෙන ගන්නට මත්තෙන් එහි මූලධර්ම කොටස් තියෙනවා.
ඉගෙනගන්න. එය පිළි අරගෙන ඉන්නට ඕන ඒ ඉගෙනීම කරගන්නට. එහෙම නැත්නම් ඒ විෂය ඉගෙන ගන්නට. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඉගෙනවීම් අතර භවය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. මේ මිනිස්සයා නැවත මරණයෙන් මතු උප්පත්තියක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නට ඕන. හැබැයි ඒ උප්පත්තිය දිව්‍ය ලෝකයකද, මනුෂ්‍ය ලෝකයේද, සතර අපායද කියලා අපි දන්නේ නැහැ. මේ පෘථග්ජන භූමිය 11 උඩහාට පල්ලෙහාට ගමන් කරන්න පුළුවන්. ඒ වගේමයි ධානයක් වඩලා එයින් පිරෙහෙන්නේ නැතුව බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබන්නට පුළුවන්. සුගති භූමි හැටියට සඳහන් කරපු මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන්නට ඔබට පින් කිරීමම හේතු වෙන බව ඔබ තේරුම් ගන්න. ඒ නිසා පිනට ගරහන අය පින්වත්නි පව් කරගන්නවා, අකුසල් කරගන්නවා. පිනට ගරහන්නේ තව කෙනෙක්ගේ පින දකින්නට බැරි අය, තමන්ට පින් කරන්න අකමැති අය. සමහර අය කියනවා මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්නේ නැහැ, පන්සල් යන්නේ නැහැ, සිල් සමාදන් වෙන්නේ නැහැ, පිරිත් අහන්නෙත් නැහැ, බණ අහන්නෙත් නැහැ. මොකද කියලා ඇහුවම මම පව් කරන්නේ නැහැ නිසා පින් කරන්නේ නැහැ කියලා. ඒ වගේ අයට අප අද දවසේ අපි මුලින් මතක් කරපු මුගලන් මහරහතන් වහන්සේගේ අතීත කතාව මතක් කරලා දෙන්න පුළුවන්. උන්වහන්සේ පෙර භවයන් වල සිද්ධ කරපු අකුසල කර්මයක් නිසා මෞතුමියට පියතුමාට පහර දෙන්න උනා. එහි විපාක හැටියට ඇඟේ යට කුඩු කරන්නට සිද්ධ වුණා සුරුම් පිරිසක් විසින්. ඒ නිසා ඔබ මේ වෙලාවේ කල්පනා කරගන්නට හේතුඵල ධහම අපේ ජීවිතයට අවඩක් වෙන්නේ නැහැ, වැඩක්ම තමයි සිද්ධ වෙන්නේ හේතුඵල ධහම තුල. හේතුඵල ධහම අනුව තමයි මේ ලෝකය පවතින්නේ. ඒ නිසා හේතුඵල ධහම ඔබට අවබෝධ වේවා කියලා ඔබ ඔබේ හිතට ප්‍රාර්ථනාවක් ලබා දෙන්න. ඔබ හේතුඵල ධහම අනිත් අයටත් අවබෝධ වෙත්වා කියලා අනිත් අය කෙරෙහිත් මෙත්සිත පතුරවන්න. හැම දිනාටම ධර්ම දේශනාවේ හේතුවෙන් ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති අමා මහ නිවන පිණිස ධර්මදේශනා උතුම් පින්කම හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි කැන්දලියද්ද පාළුව විනීතාරාමයේ ප්‍රභාත්‍රී සිල්මාතාව ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ පැවිදි දිවියට පත්ව මසක් ගතවන අද දින ගරුතර උපාධ්‍යානන් වහන්සේටත් ආරාමේ ලොකුමෑණියන් වහන්සේටත් මෙම ධර්මදේශනාවේ කුසලය එකලෙස අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබීමට මේ කුසලය අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව උතුම් වූ ධර්මාවබෝධය පිණිස මෙම පින එකලෙසම අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව ආරාමේ වැඩ සිටි සියලුම තෙරණින් වහන්සේලාට, ඒ වගේම පැවිදි දිවියට උපකාරී කළා වූ සියලු දෙනාට, ඥාති හිතාදී අසල්වාසී හැම දෙනාටම මෙම කුසලය එකලෙස අනුමෝදන් වේවා. උතුම් වූ ධර්මාබෝධය පිණිස මෙම කුසලය එකලෙසම හේතු වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි කැන්දලියද්ද පාළුව විනීතාරාමයේ ප්‍රභාත්‍රී සිල්මාතාව අද දවසේ මෙලෙස ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. බත්තර මුල්ල අකුරෙගොඩ ඉසුරු උයන 556 ඒ නිවසේ පදිංචි ශිරන්ති දහනායක මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ වසර 3කට පෙර දිවංගත වන්නට යෙදුණු දොන් සෝමපාල දහනායක පියාණන් සිහිපත් කිරීම, පින් අනුමෝදන් කිරීම, මේ භවයේ වගේම සාංසාරිකව මියගිය සෙලු නෑසියන්ට හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම නමින් මියගිය සියලුම දෙනාට මේ පින එකලෙස අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව සුජීවත්ව සිටින පද්මා දහනායක මැතිනියට මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම පවුලේ හැම දෙනාටම හිතමිතුරන්ට මේ අයගේ සියලු යහපත් ආකල්ප බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රාර්ථනාව දැතිවයි බත්තර මුල්ල අකුරෙගොඩ ඉසුරු උයන 556 ඒ නිවසේ පදිංචි ශිරන්ති දහනායක මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. හේවාදී වෙල මිරිහා ගොඩ 14 නිවසේ පදිංචි JMT බණ්ඩාර ආදරණීය ස්වාමියා දෝදරුවන් සමග
ධර්ම දේශනාවේ දායකත්වයට එක්වන්නේ රඹුක්කන මිරිහා ගොඩ අංක 14 නිවසේ පදිංචිව සිට වසර 8කට පෙර දිවංගත වුණ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි බී.එම්. අනුලාවති මැතිණිය මෑණියන් සිහි කිරීම පින් අනුමෝදන් කිරීම එතුමියට පරම සුන්දර නිර්වාණ සෝය ලැබේවා කියන ප්‍රාර්ථනාව දෙපාර්ශවයේ මිය පරලව ගිය දෙමව්පියන් ප්‍රධාන සංසාරගත සියලුම නෑසියන්ට හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ගෞරවනීය දේශකයන්න් වහන්සේට උන්වහන්සේගේ ශාසනික කටයුතු වඩාත් නිවැරදිව කරගෙන යාමට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද දවසේදී රඹුක්කන මෙරිහා ගොඩ හේවාදිවෙල අංක 14 නිවසේ පදිංචි JMT බණ්ඩාර මහතා සහ දූදරු පිරිස ධර්මදේශනාවේ දායකත්වයට එක්වුණේ අපි මේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. මීළඟට මායි තාම ගෞරවෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. නම් සඳහන් කරන්ට එදිච්ච මිය පරලොයන්ට එදිච්ච ඥාතීන්ට උතුම් වූ නිවන පිණිසත් ධර්ම දේශනාවේ දායකත්වරන් කටයුතු කරපු සියලු දෙනාටම මේ පින් හේතුවෙන් මෙලොව ජීවිත සඵල වේවා, පරලොව ජීවිත සඵල වේවා, ලෙඩ දුක් නැති වේවා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් වෙච්ච දෙවියන්ටත්, පින් අනුමෝදන් වෙච්ච මියගිය හැම දිනාටමත්, ඔබ අපි හැම දිනාටමත් මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්කම හේතු කොටගෙන අපි හැම දිනාම ප්‍රාර්ථනා කරන නිර්වාණ සම්පත්තිය පිණිස මේ උතුම් වූ දේශනාව හේතු වේවා, වාසනාව වේවා, උපනිශ්‍රය වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ධර්ම දේශනය පැවැත්වෝ ගෞරවනීය දේශකයන්න් වහන්සේ යක්කල අබේසේකරාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනයේ SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වෙන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.